සිංහල ගීක් ක්‍රයකට එහෙම නැත්නම් Chanux bro YouTube channel එකට අදත් අපේ ගීක් යාළුවෝ ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපි හැමෝම කැමති ඉන්නේ තාක්ෂණය පාවිච්චි කරලා අපේ ගේ දොර ආරක්ෂා කරගන්න. ගේ දොර විතරක් නෙමෙයි වාගේ මොකක් හරි ආයතනයක් තියෙනවා නම් shop එකක් තියෙනවා නම් මේ ඕනම එකක් තාක්ෂණය පාවිච්චි කරලා මේ tech gadgets කීපයක් පාවිච්චි කරලා කොහොමද අපි ආරක්ෂා කරන්නේ? කොහොමද අපේ දොර secure කරන්නේ? ඒ වගේම කවුරු හරි ඇවිදිනවද නැද්ද? කවුරු හරි අනවසරෙන් ඇතුල් වුණාද කියලා අපි කොහොමද බලාගන්නේ? ඒවා අපේ phone එකටම అలర్ట్ එකක් විදියට కాల్ එකක් විදියට කොහොමද ගෙන්නගන්නේ සහ මෙතන අවට ඉන්න අයට ටිකක් ලොකු සද්දයක් දාලා මෙතන මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා කියලා කියන්නේ කොහොමද කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ මේ స్పెషల్ గ్యాడ్జెట్ එකක් ගැන කතා කරලා. අතරම මේක මම මුලින්ම කියන්න ඕනේ මිලදී ගත්තේ Ali Express කියන වෙබ්සයිට් එකෙන්. ඔයාලට මේක ගියාට පස්සේ එක එක අයට ගැළපෙන විදියට බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයාලගේ එක දොරකට එක ජනේලයකට එක ඒරියා එකකට හයි කරන්න ඕන නම් පොඩි සෙටප් එකක් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ලොකු ආයතනයකට දොරවල් 50කට ජනේල් 50කට ජනේල් 100කට වුණත් මොකක් හරි ආරක්ෂක විධිවිධානයක් යොදන්න පුළුවන් නම් ඒකට අවශ්‍යකම එක මිලදී ගන්න පුළුවන්. ඉතින් මේක හරියටම මිලදී ගන්න පුළුවන් කොතනද කියලා මම මේ වීඩියෝ එකේ යට ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කමෙන්ට් සෙක්ෂන් එකේ ලින්ක්ස් දානවා. ඔයාලට අවශ්‍ය නම් එතනින් ඒවා චෙක් කරලා බලලා මිලදී ගන්න පුළුවන්. ඉතින් දැන් අපි කතා කරන්න යන්නේ පිළිවෙලට ඇත්තටම මේ මොකද්ද කොහොමද මේක වැඩ කරන්නේ කියලා. පළවෙනි එක තමයි මේක සම්පූර්ණයෙන්ම ඕඩර් කරලා පස්සේ මේ වගේ ගොඩක් දේවල් හම්බෙනවා. මේක තමයි මේන් යුනිට් එක. මේක මේන් යුනිට් එක කියන්නේ මේකේ තමයි අපි හැම දෙයක්ම කනෙක්ට් කරන්නේ. මේකට තමයි SIM කාඩ් එකක් ඔයාලට දාන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට මේ විදියට හම්බෙලා තියෙනවා motion sensor එක. ඔයාලා දන්නවා motion sensor එකක් කියන්නේ මේකේ මෙන්න මේ දිග ඒරියා එකක් තියෙන්නේ. මේ ඒරියා එකේ ඉස්සරහින් කවුරු හරි එහෙ මෙහෙ ගියොත් ඔයාට පෙන්නනවා, ඔයාට అలර්ට් එකක් එනවා, මේකේ සද්දයක් එනවා, මෙන්න මේ වෙලාවේ කවුරු හරි ගියා කියලා. ඊළඟට මේ තියෙන්නේ door sensor එකක්. ඔයාගේ දොරකට එහෙම නැත්නම් ජනේලයකට මේක සවි කරන්න පුළුවන්. අපි ඒ ගැනත් කතා කරනවා. මේ තියෙන්නේ siren එක. මේකට තවත් gadgets විවිධ වර්ගයේ තියෙනවා. විශේෂයෙන්ම smoke sensors, gas leak එකක් තියෙනවද, එහෙම නැත්නම් ගින්නක් ඇති වෙනවද, මේ වගේ දේවල් පවා detect කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේක arm කරන්න, unarm කරන්න අවශ්‍ය වෙන remote එකක් මේකෙදි තියෙනවා. දැනට මම රිමෝට් කන්ට්‍රෝල්ස් දෙකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයක් මේකට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ පැකේජ් එකේදී ඔයාලට හම්බෙනවා මේ වගේ user manual එකක්. මේක අනිවාර්යෙන් ගොඩක්ම වැදගත්. මමත් ගොඩක් සැරයක් කීප සැරයක් මේක කියවුවට පස්සේ තමයි මට හරියට අවබෝධයක් ආවේ මේ සිස්ටම් එක කොයිතරම් ලේසියෙන් අපිට සවි කරගන්න පුළුවන්ද කියලා. දැන් අපි එකින් එක කතා කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මුලින්ම මේ තියෙන්නේ මේන් යුනිට් එක. මේන් යුනිට් එකේ උඩ මේ විදියට ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒ වගේම විවිධ දේවල් ඉන්ඩිකේට් කරන LEDs කීපයක් තියෙනවා. සහ මෙතන number pad එකක් තියෙනවා. සම්පූර්ණ මේ පෑඩ් එකකින් තමයි මේක සෙටප් කරන්න පුළුවන් වෙන්නේ. මේකේ බෑක් සයිඩ් එකේ වෙනම බැටරි පැක් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන SIM කාඩ් එකක් දාන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාට ඕනම SIM එකක් දාන්න පුළුවන්. මේ SIM එක අපි පාවිච්චි කරන්නේ SMS වලට සහ calls වලට විතරයි. ඊළඟට power on off කරන්න පුළුවන්. මෙතන වෙනම ඔයාට පේනවා ඇති ඇන කීපයක් තියෙනවා. මේ ඇන වලට තමයි ඔයාට බල්බ් එකක් හයි කරනවා නම් එහෙම නැත්නම් siren එකක් speak එකක් හයි කරනවා නම් සවි කරන්නේ. ওই ටික තමයි mainly මේ main device එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ අපි අර කලින් කතා කරපු PIR sensor එක, passive infrared sensor එක. එහෙම නැත්නම් අපි මේක motion detect එකක් කියලා කියනවා. මෙන්න මේ කොටසෙන් තමයි IR එකක් සම්පූර්ණයෙන්ම එළියට යන්නේ. මේක ගියාට පස්සේ මීටර් 5ත් 12ත් අතරින් කවුරු හරි මේක ඉස්සරහින් මෙහෙම ඇවිදන් ගියොත්, හෙල්ලුනොත් අපේ ෆෝන් එකට එනවා මැසේජ් එකක්. එහෙම නැත්නම් කෝල් එකක් එනවා. එහෙම නැත්නම් මේකේ තියෙන මේ ලොකු ස්පීක් එකේ ලොකු සවුන්ඩ් එකක් එනවා. මෙතනදී horizontally අංශක 110ක්, vertically අංශක 160ක් ට්‍රැක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අතන මේකට අපි පිටිපස්ස ගලවලා 9 volt බැටරි එකක් දාන්න ඕනේ. මේක මාස 6ක් විතර පාවිච්චි කරන්න පුළුවන් එක බැටරියකින් කියලා තමයි මේ ආයතනයෙන් කියලා තියෙන්නේ. ඒ වගේම මේකයි මේ device එක අපි හිතමු ඔයා සවි කරා ඔයාගේ ගෙදර කොහේරි ඔයාගේ main room එකක. මේක තියෙන්නේ අපි හිතමු ඔයාගේ එළියේ කියලා. මේක වඩ ඕන room එකකට සවි කරන්න පුළුවන්. එහෙම නැත්නම් එළියේ කොහේරි අවිදින මිනිස්සු අවිදින තැනකට සවි කරන්න පුළුවන්. එතකොට මේකෙන් මේක දුර දුර වෙන්න ඔයාට පුළුවන් මේ ඒරියල් එක පොඩ්ඩක් උඩට අදින්න. එතකොට මේ දෙක අතර වයර්ලස්ලි තමයි සම්පූර්ණයෙන්ම කමියුනිකේට් වෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ door sensor එක. මේකත් ගොඩක් වැදගත්. ඔයාට පුළුවන් මේ කොටස ඔයාගේ දොරට සවි කරන්න. මේක පුළුවන් ඔයාගේ ඔළුවස්සට සවි කරන්න. මම හිතන්නේ මම කියපු දේ පැහැදිලිව තේරෙන්නේ නැති. මේකට වෙනම ස්ටිකර් කීපයක් හම්බෙනවා මේක අලවන්න පුළුවන් විදිහට. එතකොට මෙතනදි විශේෂත්වය තමයි මේ මිලිමීටර් 15ක් විතරයි මේ දෙක ඈත් වෙන්න පුළුවන්. එතනින් එහා ගියපු ගමන් මේ දෙන්න ඈත් වෙනවා. ඒ කියන්නේ දොරක් නම් දොර ඇරිලා, ජනෙල්ලයක් නම් ජනෙල්ලේ ඇරිලා. ඉතින් මම හිතන්නේ ඔයාලට දැන් පැහැදිලිව තේරෙනවා ඇති මෙන්න මේ දෙක ඩිස්කනෙක්ට් වෙනකොට තමයි මෙයාට පුළුවන් වෙන්නේ අඳුරගන්න මෙන්න මේ දොර ඇරලා දැන් ජනෙල්ලේ ඇරලා කියලා. අපි ගෙදර නැති වෙලා එක කවුරු හරි ජනෙල් දොර ඇරෙන්න විදිහක් නැත්තම්, අල්මාරියේ දොර ඇරෙන්න විදිහක් නැත්තම්, ඔයාගේ ජනෙල්ලේ ඇරෙන විදිහක් නැත්තම් ඔයාට පුළුවන් දැනගන්න අනිවාර්යෙන් මේක කවුරු හරි අනවසරයෙන්
අරිනවා කියලා. ඒ වගේම මේක ඇතුළටත් අපිට බැටරි එකක් දාන්න ඕනේ. මේක බැටරි එක නම් අවුරුද්දක් විතර තියෙනවා කියලා තමයි අතනින් කියලා තියෙන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් මේක සහ මේක අතර දුර වැඩි වෙනවා නම් මේ ඒරියල් එක පොඩ්ඩක් උඩට උස්සලා ඒක වැඩි කරන්න. අතරම ඔයාගේ දොරවල් ඕනම ගණනකට මේ ඩිවයිස් එක සවි කරගන්න පුළුවන් හැකියාව මේ වෙනකොට තියෙනවා. ඉතින් මම ගොඩක් කෙටියෙන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේක සෙටප් කරගන්නේ කියලා. ඔයාලට ඒකට නම් මේ මැනියුස මැනුවල් එක කියවන්නම සිද්ධ වෙනවා. මේක ගොඩක් පැහැදිලිව කියලා තිනවා කොහොමද හැම දෙයක්ම පිළිවෙලකට සෙටප් කරගන්නේ කියලා. පළවෙනි එක තමයි මේකේ configuration mode එකට යන්න නම් ඔයා මේක current එකට plug කරලා එහෙම නැත්නම් battery plug එක plug කරලා පිටිපස්සේ තියෙන power button එක on කරලා SIM card එකක් දාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට #8888 ගහපු ගමන් config mode එකට යනවා. දැන් ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය නම් මේකේ time එක change කරන්න. මේ password එක වෙනස් එකක් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හැම දෙයක්ම config කරන්න ඕනේ. හැම දෙයක්ම මේකෙදි කරන්න තියෙන ඔය mode එකේදී ඉතුරු විස්තර ටික මේ පොතේ තියෙනවා. මම දැන් සවි කරන්න යන්නේ මේකට motion sensor එක. එතකොට මම ගහනවා 23. ඊට පස්සේ මට පුළුවන් motion sensor එකේ number එක ගහන්න. motion sensors 99ක් මේකට සවි කරන්න පුළුවන්. එතකොට ඔයා කැමති number එකක් දෙන්න මේකට 01 02 03 04 ඔය විදිහට 99ට වෙනකන් දෙන්න පුළුවන්. ඒ කියන්නේ motion sensors 99ක් connect කරන්න පුළුවන්. මම දෙන්නේ 23 ඊළඟට 01 කියලා. ඔන්න දැන් මෙයා ready අපි motion sensor එක අඳුරගන්න. දැන් මේක ළඟට ඇවිල්ලා motion sensor එක on කරපු ගමන් මේක තමයි පළවෙනි motion sensor එක විදිහට මෙයා අඳුරගන්නවා. ඊට පස්සේ ඔයා මේකක් තව එකක් වෙනම separately order කරා කියන්නකෝ. එතකොට ඔයා මේ විදිහට 23.2 ගහලා දෙවෙනි motion sensor එක on කරපු ගමන් ඒක දෙවෙනි motion sensor එක විදිහට අඳුරගන්න. ඔය විදිහට ඔයාට 99ක් දක්වා මේකට connect කරන්න පුළුවන්. මේ door sensor එකත් එහෙමමයි. මම ඒක දෙනවා 23.2 විදිහට. ඊට පස්සේ door sensor එක ලං කරපු ගමන් ඔයාට පේන ඇති ඒකත් මේ ඩිවයිස් එක ඐඩෙන්ටිෆයි කරගත්තා. ඊළඟට රිමෝට් එකට තියෙන 20 කියලා. ඔයාලට තියෙන රිමෝට් එක 20 කියලා ගහලා ඕන රිමෝට් එකේ කී එක වුවම මේ කී එක ඐඩෙන්ටිෆයි කරගන්නවා. හරිම සිම්පල්. ඔයාලට තේරෙනවා ඇති. දැන් අපි මගේ මේන් ඩිවයිස් එකට motion sensor එක, door sensor එක, remote එක connect කරගෙන ඉවරයි. දැන් අපිට පුළුවන් මේවා වැඩ කරනවද කියලා check කරලා බලන්න. පළවෙනි එක තමයි ඔයාලට පේනවා ඇති මේක ඉස්සරහින් අපි අතක් හෝ මේ විදිහට move කරපු ගමන් මෙතන පුංචි alarm mark එකක් වදිනවා. ඒ කියන්නේ මේක දැන් වැඩ කරනවා කියන එක. ඊළඟට මම මේකට කනෙක්ට් කරන්න ඕනේ මගේ ෆෝන් එක. කෝල් එකක් එන්න, ඒ වගේම SMS එකක් එන්න. මේක කන්ෆිග් කරන්න හරිම ලේසි. 57ත් එක්ක ඔයාගේ ෆෝන් නම්බර් එක ගෙවුවම මේකේ කෝල් එකක් එනවා. ඒ වගේම 54ත් එක්ක මේකේ ෆෝන් නම්බර් එක ගෙවුවම ඒකට SMS එකක් එනවා. ඔයාට ඕන නම් මේ දේවල් පස්සේ ඩිලීට් කරන්නත්, ඒ වගේම ෆෝන් නම්බර්ස් කීපයක් දාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔන්න දැන් අපි ලෑස්ති වෙන්නේ මේ දේවල් චෙක් කරන්න. මුලින්ම motion sensor එක. ඔයාට පුළුවන් මේක ඔයාගේ ගේ ඇතුලේ එහෙම නැත්නම් එළියක, ඔයාගේ පඩිබලකට කවුරු හරි නගින තැනක, මිනිස්සු එහෙම යන තැනක හෝ ඔයාට ආරක්ෂා කරන්න ඕන තැනක මේක plug කරන්න. plug කරලා පස්සේ මේක ඉස්සරහ මීටර 12ක් දක්වා කවුරු හරි අනවසර වෙලාවක ඇවිදගෙන ගියොත් එලම් එක එනවා. ඉතින් මම මේක චෙක් කරන්න යන්නේ මේ විදිහට. ඔයාලට පේනවා ඇති මම මේ motion sensor එක ළඟට අත පොඩ්ඩක් මෙහෙම කරපු ගමන් මෙතන මේ alarm mark එකක් වදිනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාලට මේ විදිහට SMS එකක් එනවා. zone 1 එකේ කවුරු හරි මේ වෙලාවේ ඇවිදිනවා කියලා. ඒ වගේම ඔයාට call එකකුත් එනවා. ඉතින් ඔයා වෙන වැඩක නම් හිටියේ ඔයාට සම්පූර්ණ අවධානය දෙන්න පුළුවන් දැන් මෙතන මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඊළඟ ප්‍රශ්න තමයි ඔයාට මෙන්න මේක, ඒ කියන්නේ මේ මංගව තියෙන මේ ස්පීක් එක, මේක ගොඩක්ම ලවුඩ් ශබ්දයක් ඉන්නේ. මේක චෙක් කරනකොට කන් දෙක හිරිවැටෙන්න තරම්ම මේකේ ශබ්දේ වැඩි. මේක පුළුවන් මේ ඩිවයිස් එකේ පිටිපස්සට ඔයාට සවි කරන්න. එතකොට ඔයාට ලොකු ශබ්දෙකුත් එක්ක තමයි කවුරු හරි එතනින් ගියොත් යන කෙනා අනිවාර්යෙන් බය වෙනවා. ඉතින් මම නම් ඒක පාවිච්චි කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඔයාලට ඕන නම් ඒක සවි කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට මම door sensor එක ඔයාලට පේනවා ඇති මම මේ විදිහට door sensor එක disconnect කරපු ගමන්ම මේ විදිහට එලාම් එක වදිනවා zone 2 කියලා. මොකද අපි zone 2 කියලානේ මේක ඇඩ් කරේ. ඉතින් ඒක ඔයාලට අවශ්‍ය ඕනම වෙලාවක මේ රිමෝට් එක පාවිච්චි කරලා ඔන් කරන්න, ඕෆ් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මට ඇත්තටම ඕන උනේ මේ වෙනකොට මේ වගේ දේවල් පාවිච්චි කරන්න ගොඩක් අය ආසාවෙන් ඉන්නවා. හැබැයි දන්නේ නැහැ මේක කොහොමද පාවිච්චි කරන්නේ, මේක ඇත්තටම අපිට වටිනවද කියලා. මං හිතන්නේ දැන් ඔයාලට ඕනම ගෙදරකට, ඕනම ෂොප් එකකට වෙන්න පුළුවන්, ඕනම ආයතනයකට වෙන්න පුළුවන්. කවුරු හරි හොරෙන් ඇතුල් වෙනවා නම්, එහෙම නැත්නම් අනවසරෙන් ඇතුල් වෙනවා නම්, අනවශ්‍ය වෙලාවට ඇතුල් වෙනවා නම්, දොරට ජනෙල්ලට මේ door sensor එක, ඒ වගේම motion sensor එක කවුරු හරි එහෙම move වෙනවා නම්, ඒ වගේම අවශ්‍ය නම් smoke sensor එකත් සවි කරලා ඔයාගේ smart phone වලට විතරක් නෙමෙයි ඕනම phone එකට SMS එකක් call එකක් හරහා ගෙන්න ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් මේ තියෙන්නේ AliExpress website එකේ මේ දේවල් අපිට බලා ගන්න පුළුවන් විදිය. මම කලින් කිව්වා වගේ පල්ලා comment section එකේ description එකේ මේ වගේ links වගේ දේවල් මම දානවා. මතක ඇතුව ඔයාට අවශ්‍ය නම් අවශ්‍ය දේ විතරක් මිලදී ගන්න මෙතනදී. ගොඩක් වෙලාවට මේගොල්ලන්ගේ මේ packages වලට select කරන්න පුළුවන්. මම ඇත්තටම ගෙනල්ලා තියෙන්නේ එක motion sensor එකයි, එක door sensor එකයි, remote දෙකයි.
ඉතින් මට මේක ඇත්තටම චෙක් කරන්න සහ මට සිකියර් කරන්න එක ඩෝ එකක් මේන් ඩෝ එක විතරයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාට ඩෝස් ගන්න ඒ වගේම ඔයාට ඕන මෝෂන් සෙන්සර්ස් ගන්න මුලින්ම ඩිසයිඩ් කරන්න. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණය විතරක් දාන්න. ඒ වගේම පස්සේ වුණත් ඒ කියන්නේ මේ සිස්ටම් එකට පස්සේ දැන් මට ඕන නම් තව ඩෝ සෙන්සර්ස් දෙකක් ගේන්න මට වෙනම ගෙනල්ලා මේකට දාලා කන්ෆිග් කරගන්න පුළුවන්. මට ඕන නම් තව මෝෂන් සෙන්සර්ස් පහක් 90ක් ගේන්න මම ඒ 90ම ගෙනල්ලා මේකටම කන්ෆිග් කරගන්න පුළුවන්. ඔය හැම වෙලාවෙම මේ සෙටප් එකම මිලදී ගන්න ඕනේ නැහැ. ඉතින් අනිවාර්යෙන් ඊළඟ ප්‍රශ්නේ තමයි ඔයාට ඔයා මේක පාවිච්චි කරලා තියෙනවා නම් ඔයාගේ අත්දැකීම් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් මේ පිළිබඳව පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. මම මේ දේවල් කියවලා තවත් වීඩියෝ එකක් හරහා හෝ රිප්ලයි එකක් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම Instagram එකේ Chanux bro follow කරන්න. මේක සම්බන්ධ තවත් ගොඩක් දේවල් මම එතනත් දානවා. මොන හරි පුද්ගලික ගැටලුවක් තියෙනවා මේ දේවල් විසඳ ගන්න chanux@geek.lk එකට මේල් එකක් දාන්න. මම පුළුවන් විදිහට අනිවාර්යෙන් උදව් කරන්න. ඉතින් මට මේක ඕඩර් කරාට පස්සේ AliExpress වෙබ්සයිට් එකෙන් දවස් 12-19 අතර කාලෙකදී අනිවාර්යෙන් ආවා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට මේක එන්නේ වගේ කාලයක් යනවා එන්න. ඉතින් ওই ටික තමයි මට ඇත්තටම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ. අද වීඩියෝ එක අනිවාර්යෙන් වටිනවා කියලා ඔයාලට හිතෙනවා නම් ඔයාලට විතරක් නෙමෙයි ඔයාගේ නෑදෑයන්ට ඔයාගේ යාළුවන්ට මේ වීඩියෝ එක වටිනවා වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මේක ඔයාගේ සෝෂල් මීඩියා වල ෂෙයා කරන්න. ඔයාගේ වැඩිහිටියෙක් නෑදෑයෙක්ට අවශ්‍යයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එක පොඩ්ඩක් පෙන්වන්න. සමහර විට ඉස්සරහා වෙන්න තියෙන ලොකු අකරතැබ්බයකට තාක්ෂණය පාවිච්චි කරලා ඔයාලට විසඳුමක් ගන්න මේක හරහා අවස්ථාව ලැබෙයි. ඉතින් අද සිංහල ගීක්ෂත් එක්ක ඉදතුනට ඔයාලට ගොඩක් ස්තුතියි. ගව සිංහල ගීක්ෂෝ එකෙන් අලුත් දේවල් ගොඩක් අරන් එක්ක